මගේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ RCCB නැත්නම් trip switch එකක් ගැන. trip switch එකේ ක්‍රියාකාරීත්වය කොහොමද? trip switch එකක් අකුණු ගහන වෙලාවට off වෙනවද? අපි trip switch එක ගන්නකොට මොනවා ගැන හිතලා බලලාද ගන්නෙ? trip switch එක හැල්ලලා තියෙන්නේ මොන වගේ දෙයකටද? ඉතින් මේ හැම දෙයක්ම මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලැස්ති. දැන් මං ගාව තියෙනවා ත්‍රී ෆේස් ට්‍රිප් ස්විච් එකකුයි, එහෙම නැත්නම් RCCB එකක් සිංගල් ෆේස් ට්‍රිප් ස්විච් එකකුයි. චාර් දෙකෙම තියෙනවා. අපි මොකටද ත්‍රිප් ස්විච් එකක් ගන්නෙ? අපි ත්‍රිප් ස්විච් එකක් ගෙදරට ගන්නෙ මිනිසාගේ ආරක්ෂාවට පමණයි. භාණ්ඩවල ආරක්ෂාවට ගන්නෙ MCB එකක්, මිනිසාගේ ආරක්ෂාවට ගන්නෙ ට්‍රිප් ස්විච් එකක්. හරි, මේ තියෙන්නේ ට්‍රිප් ස්විච් එකේ ඩයග්‍රෑම් එක. අපි මුලින්ම මේකේ කොටස් ටික හඳුනා ගනිමු. මම මේ රතු පාටින් මේ ප්‍රත්‍යවර දාරා සලකුණක් දාලා තියෙන්නේ. මේ පැත්තෙන් තමයි අපි CB සැපෙම ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ ට්‍රිප් ස්විච් එකේ මේ උඩ පැත්තෙන් සැමිටම 1 1 3 තියෙන පැතිවලට තමයි අපි මුලින්මම සැපෙම ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ 2 4 තියෙන පැතිවලට තමයි අපි සැපෙම එළියට අරන් MCB වලට න්‍යූට්‍රල් බාර් වලට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක ලයිව් එකේ කොයිල් එක. ඊට පස්සේ මෙතනින් තියෙනවා න්‍යූට්‍රල් එකේ කොයිල් එකකුත් ඇහිලා. ඊට පස්සේ මැද තියෙනවා කෝ එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන්නේ සෙන්සින් කොයිල් එක. ඊට පස්සේ මෙතන තියෙනවා ට්‍රිප් කොයිල් එක. මේක සෙන්සින් කොයිල් එක. සෙන්සින් කොයිල් එකෙන් එනවා ට්‍රිප් කොයිල් එක. මෙන්න මේ කොයිල් දෙකට අපි මෙහෙමත් හඳුන්වනවා. ෆෝල්ට් ඩිටෙක්ටර් කොයිල් කියලා. ෆෝල්ට් ඩිටෙක්ටර් කොයිල් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ටෙස්ට් බටන් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා රෙජිස්ටර් එකක්. මේ ටික තමයි ඔක්කොම කොටස් ටික. මේක අපි වෙන හැටි පොඩ්ඩක් ක්‍රියාකාරීත්වක මම පොඩ්ඩක් කියන්නම්. අපේ ලයිව් එක හරහා එනවා අපි හිතමු 230 ලයින් එක. කියන්නේ අපි ගෙදරකට පාවිච්චි ගන්න 230ක් වෝල්ට් එක 230යි. මේ 230 මෙතනින් එනවා ගලාගෙන ඇහිලා මේ කොයිල් එක දිගේ ගමන් කරනවා. මේ කොයිල් එක දිගේ ගමන් කරලා ලයිව් වලින් එනවා. මම මෙතනට දානවා ලයිට් එකක්. දැන් මෙතෙන් ලයිව් එක ඇහිලා මේ ලයිට් එකට එනවා. ලයිට් එකට ඇහිලා න්‍යූට්‍රල් එක හරහා ආයි මෙතන කොයිල් එකට ඇහිලා ආයි න්‍යූට්‍රල් එකෙන් CB පැත්තට යනවා. ඒ කියන්නේ අපිට CB එකෙන් ලැබෙන සැපයුම 230යි. මේ පැත්තෙන් 230 ඇහිලා මේ කෝ එක හරහා ගිහිල්ලා විදුල් බල්බය හරහා ආපසු යනවා. දැන් මෙතනින් යන ටික බල්බ් එක හරහා ගිහිල්ලි වෙලා ආපහු මෙතනින් හරියටම එළියට එන්නේ නැත්නම් මොකක් හරි දෝෂයක් වෙලා නම්, දැන් අපි හිතමු මෙතනින් මොකක් හරි ලීක් වෙනවායි කියලා. මම මෙතනින් ලීක් පොළොට් ලීක් වෙනවා. දැන් එතකොට මෙතනින් ගිහිල්ලා යන සැපයුම කෙලින්මම පොළොවට යනවා. මෙහෙට යන්නේ චුට්ටයි. එතකොට මොකද ගන්නේ? මෙයා සෙන්ස් කරනවා. මෙතන තියෙන සෙන්සින් කොයිල් එක මේකෙන් සෙන්ස් කරලි වෙලා සැපයුම ආපහු යන්නේ නැහෙනි. මෙයා ට්‍රිප් කරනවා. මේක තමයි ඇත්තරම ට්‍රිප් ස්විච් එකේ ක්‍රියාවලිය. ඊට පස්සේ අපි ටෙස්ට් බටන් එක තියෙන්නේ මොකටද කියලා බලමු. අපි මෙහෙම බැලුවොත් දැන් ලයිව් එක එනවා. ලයිව් එක ඇහිලා ලයිව් එකේ මේ කොයිල් එකට පස්සේ ලයිව් එකේ වයර් එකක් ගන්නවා. මේ වයර් එක අරගෙන ඒක දෙනවා රෙසිස්ටර් එකට. ඒ කියන්නේ ප්‍රතිරෝධයකට දෙනවා. ප්‍රතිරෝධයකට දීලා ආයි ටෙස්ට් බටන් එකකට දෙනවා. ඒ බටන් එකකට දීලා CB පැත්තෙන් එන පැත්ත තියෙනවනේ. ඒ කියන්නේ කොයිල් එකට යන්නේ නැතුව CB එකෙන් එන පැත්ත තියෙන න්‍යූට්‍රල් එක. අන්නේ එන පැත්තට මෙන්න මෙතෙන්ට දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම අපි දැන් රෙසිස්ටර් එකක් ගත්තනේ. මේ රෙසිස්ටර් එක ගන්නෙ දැන් අපිට ඕනේ මේක ෂෝට් කරන්න. මොකද
ෂෝට් වනොත් මේක ඕ් වෙන්න. ගැන් ටෙස් බටන එකින් අපි කරන්නේ දැන් මේ ටිප් ස්විච් එක වැඩ කරනවා නැහැනම් මොකක් හරි හදිසි ඕෆ් කිරීමකදී අපිට මේක ඕ් කරගන්න නෙවනේ. ඒක නිසා අපිට ඕනේ මේ සර්කිට් එක ෂෝට් කරන්න. දැන් මෙහෙන් ගිහිල්ල මේ කොයිල් එක හරහා ගිහිල්ලා මෙතනින් ඇහිල්ලා මෙතන නිියුටල් එනවා කියන මේක හරහා එන්නේ නෑනේ. මේ කොයිල් එකෙන්ම අපහු මෙතන්ට එනවා. මෙතන්ට ඇහිලා ආයි මෙහි යන්නේ ආපස්. එතකොට මේක හරියට වැඩ කරන්නේ නෑනේ. එතකොට මෙයා ටක් ගාලා ඔෆ් වෙනවා. මේක තමයි මේ ටෙස්ට් බටන් එකෙන් වෙන්නේ. අපි ඔය ටෙස්ට් බටන් එක නිසියාකාරව ක්‍රියා කරනවද කියලා බලන්න මාසෙකට සැරයක්, සති දෙකකට, තුනකට සැරයක් අනිවාර්යයෙන්ම ටෙස්ට් කරන්නම ඕනේ. ඒක අනිවාර්යයෙන්ම නීතියක්. සමහරක් වෙලාවට ඔක ඔෆ් කරන්න නැතුව අවුරුදු ගණන් ඉඳලි වෙලා අපි මොකක් හරි දෙයකට ෂෝට් වුණොත් බැරි වෙලාවක්වත් අපිට විදුලි සැර වැදෙන්න පුළුවන්. මොකද මිනිස්සෙට ලොකු ඇම්පි එකක් වැදුනොත් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක නිසා තමයි මේ ටිප් ස්විච් එක උනත් මිලි ඇම්පිය 30යි කියලා දාලා තින්නේ. කාන්දු ධාරාව උපරින් මිලි ඇම්පිය 30යි කියලා කියන්නේ ඒකයි. මේකෙන් පුළුවන් උපරින් මිලි ඇම්පිය 30ක ධාරාවක් විතරයි ෂෝට් කරවන්න මේ. ඊට වඩා ෂෝට් වෙනවා නම් ටක් ගා ට්‍රිප් ස්විච් එකෙන් ඔෆ් වෙනවා මේ ට්‍රිප් කොයිල් එක හරහා. අපිට සීබී සැපයුම 230යි ඇම්පිය 32යි හම්බ වෙන්නේ. මේක සිංගල් ෆේස් එකක්. ඒක නිසා එතකොට මේ 230 ඇම්පිය 32යි මේක හරහා ගිහිල්ලා ආයෙ මෙහි යනවා. සමහරක් අයගේ මතයක් තියෙනවා, සමහරක් අය හිතන් ඉන්නවා අපි 230 අපි පාවිච්චි කරනවායි කියලා. නෑ, අපි කවදාකවත් 230 පාවිච්චි කරන්නේ නෑ. මේ එන විභවාන්තරේ ඇහිලා ආපහු මෙහි යනවා. දැන් ඒකත් හරිනේ. දැන් ලයිව් එකෙන් එනවා. ලයිව් එකෙන් ඇහිලා මෙතන ඩිටෙක්ට් කොයිල් එකට එනවා. මේ ඩිටෙක්ටර් කොයිල් එකට හෙලා අපෝ මෙතනින් යනවනේ. මෙතනින් යනකොට දැන් එක සමානවම දැන් මිහාට 230 හෙලා මිහාටත් 230 හෙලා එක සමානව ඇම්පී එකයි එහෙම යනවනම් මේ සෙන්සින් කොයිල් එක මුකුත් අවුලක් නැහැ. මොකද චුම්බක තීව්‍රතාවයක් ඇති වෙනවා මෙතන. දැන් අපි හිතමු මෙතන මෙහෙන් ෂෝට් වෙනවායි කියලා. මෙතනින් පොළොවට ෂෝට් වෙනවා. ෂෝට් වෙනකොට මෙතනින් එන සැපයුම ආපහු මෙහි නියුට්‍රල් එක හරහා සීබී පැත්තට හරියට ගමන් කරන්නේ නැහැ. මෙහෙම ගමන් කරන්නේ නැතිනකොට මෙන්න මේ දෙපැත්ත අතර චුම්බක තීව්‍රතාවයක් ඇති වෙනවා. මෙන්න මේ කෝ එක වටේට මෙහෙම චුම්බක තීව්‍රතාවයක් ඇති වෙනවා. ඒක සෙන්ස් කරනවා මෙන්න මේ සෙන්සින් කොයිල් එකෙන්. මේ සෙන්සින් කොයිල් එකෙන් ඒක සෙන්ස් කළා මෙතනට ඇහිලා ඔටෝමැටිකලි මේක ටග් ගාලා ඔෆ් කරගන්නවා. මේ ස්විච් එක ඔටෝ මෙන්ටිකලි වෙන්නේ ඇහිලා මේක ට්‍රිප් කරගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ මොකද්ද මේ ටෙස්ට් බටන් එක කියන්නේ? ඇත්තරම මේ ටෙස්ට් බටන් එක කියන්නේ මෙතනින් එන ලයිව් එක ඇහිලා මෙන්න මෙතනට මේ කොයිල් එකට එනවා. කොයිල් එකට ඇහිලා මේ ලයිව් එක රෙසිස්ටරයක් හරහා ඊට පස්සේ ටෙස්ට් බටන් එකකට ඇහිලා ඒ ටෙස්ට් බටන් එකකින් නියුට්‍රල් එකේ සීබී කියන්නේ මේන් ස්විච් එකේ ඉල්ල අපි ට්‍රිප් එකට දෙන පැත්ත තියෙනවනේ, අන්න ඒ පැත්තට ඇහිලා මේක සම්බන්ධ වෙනවා. මේක මේ සර්කිට් එක ඇතුළෙම මේක වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතනින් ලයිව් එක ආවා, මේ කොයිල් එකට ගියා, කොයිල් එකට ගිහිල්ලා මේ රෙජිස්ටරයටත් ආවා. රෙජිස්ටරය ඇහිලා මෙතන අපි ටෙස්ට් බටන් එක ඔබනවා. ටෙස්ට් බටන් එක ඔබුවා මොකද වෙන්නේ? මෙහෙම ඇහිලා මෙහෙම මෙතනින් යනවා. ආපහු මෙහෙන් එන්නේ නැහැ. මෙහෙන් එන්නේ නැති වුණහමත් මෙතන චුම්බක තීව්‍රතාවය වෙනස්නේ. කියන්නේ මේකට දීලා තියෙන සෙන්ස් කරන්න පුළුවන් ගාන නෙමෙයි කෝ අඩු නැන්නම් වැඩි. මෙයා ආයි ට්‍රිප් කරගන්නවා. මොකද්ද මේ රෙසිස්ටර් එක? මේ රෙසිස්ටර් එකෙන් කරන්නේ අපි මෙහෙම ලොකු කියන්නේ වයර් දෙකක් එකපාර ගෑවුවොත් එහෙම ලොකු ෂෝට් එකක් වෙනව නේද? එන්නේ ෂෝට් එක මග හරවා ගන්න පුළුවන් මෙන්න මේ වගේ රෙසිස්ටර් එකකින්. මේ රෙසිස්ටර් එකකින් කියන්නේ මේක හැම එකටම බෑ. මේක 230 නම් 230ට හරියන එකක් තියෙනවා. ෂෝට් කරාට පස්සේ මේක ඔෆ් කරගන්න පුළුවන්. අපි මේ රෙසිස්ටර් එක තමයි භාවිතා කරන්නේ. රෙසිස්ටර් ප්‍රතිරෝධකය
දැන් මේ පැත්තෙන් මොකක්කයි ෂෝට් එකක් වෙනවන මිලියම්පිය 30ක් ෂෝට් එකක් වෙනවන මෙහි යන්න අපි ඒක දැන් දන්නවා. හරි දැන් හැබැයි කර්මාන්ශාලාව කොහොමද මන් තියනවා කිව්වේ, කර්මාන්ශාලාවක තියෙන මිලියම්පිය 100යි. මොකද පොඩි පොඩි චූටි මේ විදුලි වැදීමකට හරි ඕෆ් කරන්න බැරි විදිහට තමයි තියෙන්නේ. කියන්නේ ඒක මිලියම්පිය 100ට දාලා තියෙන්නේ. එහෙනම් මේක හැමතිස්සෙම ඕෆ් කරන්න ගියොත් ට්‍රිප් එකෙන් අපිට කර්මාන්ශාලාවකදී වැඩක් කරගන්න වෙන්නේ නැහැනේ. හැමතිස්සෙම පොඩි ෂෝට් එකකට ටක් ගාලා ඕෆ් වෙනවා. ඒක බැරි නිසා කර්මාන්ශාලාවකදී එහෙනම් මෙන්න මේ තියෙන 3 phase එකේදී තියෙන්නේ මිලියම්පිය 100යි. මේක තියෙන මිලියම්පිය 30යි. හරි. දැන් එහෙනම් ඇත්තටම අපිට මේක අකුණකින් ඕෆ් කරගන්න පුළුවන්ද කියලා අපි බලමු. අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන 3 phase trip switch එකක්. මෙතන තියෙනවා trip එක. එහෙම නැත්නම් මේක තමයි trip වෙන්නේ. මේ button එක press කරාම මේක trip වෙනවා. ඒ කියන්නේ පල්ලෙහාට වැටෙනවා. මේක දැන් මම ගලවල හිඳ මේක හරියට ක්‍රියා කරන්නේ නැහැ. මේක පෙන්වන්න ගැලෙව්වේ. මම අර කිව්වන් trip එක ළඟ තියෙනවා කියලා resistor එකක්. ඒ කියන්නේ ප්‍රතිරෝධකයක්. මේ තියෙන්නේ ප්‍රතිරෝධක. ඉන්න මම පෙන්වන්න. මේ තියෙන්නේ මේක තමයි ප්‍රතිරෝධකය. මේක හරහා ගිහිල්ලා තමයි මේ සර්කිට් එක ට්‍රිප් කරන්නේ. කියන්නේ ලයිව් එකෙන් ඇහිලා ලයිව් එක කොයිල් මෙතන තියෙන කෝ එකට දීලා ඇත්තටම මේක 3 phase හින්දා මේ කෝ එක මේ තියෙන්නේ මේක 3 phase හින්දා ලයිව් එක ලයිව් 1 2 3 කියලා ලයිව් 3ක් තියෙනවා. ලයිව් 3යි න්ියුට්‍රල් එකයි මේ කෝ එක හරහා මේ පොයින්ට් හතරට දෙනවා. දැන් අපේ සිංගල් ෆේස් එකේ නම් මෙන්න මේ විදිහට මේ දෙපැත්තෙන් කොයිල් ඔතල තියෙන්නේ. දැන් මේක 3 phase හින්දා මෙහෙම ඇතුලෙන් තමයි දෙන්නේ. ඒත් මේ තියෙන කෝ එකේදී ඇති වෙන, ඒ කියන්නේ චුම්බක ශක්තිය, චුම්බක තීව්‍රතාවයක් ඇති වෙනවනේ. මේ චුම්බක තීව්‍රතාවය මෙන් මේ තියෙන්නේ සෙන්සින් කොයිල් එක. ඊට පස්සේ අය අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන සෙන්සින් කොයිල් එක. මේ සෙන්සින් කොයිල් එක හරහා මෙන්න මෙතන ට්‍රිප් එකේ කොයිල් එකක් තියෙනවා. මත් දැන් මේ කොයිල් එක නම් ගලවන්න හැකියාවක් නැහැ. මොකද ඒක මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ට්‍රිප් කොයිල් එක. මේ ට්‍රිප් කොයිල් එකට මේක ඇතුලේ තියෙන්නේ මේ සෙන්සින් කොයිල් එකෙන් මෙතන ට්‍රිප් කොයිල් එකට දෙනවා. මේකෙන් ඔටෝමැටිකලි ඔෆ් කරලා දානවා. මම කලිනුත් කිව්වා වගේ ඇත්තටම මේක කරන්නේ මෙහෙන් ගිහිල්ලා, ඒ කියන්නේ අපිට ලබා දෙන සැපයුම 230 අරන් ගිහිල්ලා මිලියම්පිය 30කට වැඩි කාන්තු ධාරාවක් වෙනවා නම් ටග් ගාලා මෙතන සෙන්ස් කරලිලා ගන්නේ කරලා මේක ට්‍රිප් කරන්න විතරයි මේ ට්‍රිප් ස්විච් එකට පුළුවන්. ඇත්තටම මේක අකුණකින් බේරෙන්න නම් බෑ. අකුණකට ඔෆ් වෙනව නේද? ඔව්. අකුණකට ඔෆ් වෙනව කොහොමද? ඇයි මේක අකුණකට ඕෆ් වෙන්නේ? අකුණකට ඕෆ් වෙන්නේ අපේ පරිසරයේදී මොකක් හරි දැන් ගේරවීමක්, විදුලි කැටීමක් වෙනකොට පරිසරයේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. කියනවට පරිසරයේ ඇති වෙනවා මේ ගොරෝණු වෙලාවට එහෙ ඇති වෙනවා. ඒක ට්‍රාන්ස්ෆෝමරයට බලපානවා. මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙලා මේ ධාරාවේ පේරණ ශක්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරේ එහෙම පේරණ ශක්තියක් ඇති වෙලා වෝල්ටේජ් එක පොඩ්ඩක් ඉහළ පහළ ගිහිල්ලා අපේ ගෙදරට එනවා. මේ ගෙදරට එහෙම ඉහළ පහළ ගිහිල්ලා එනකොට ටග් ගාලා මෙයා සෙන්ස් කරලිවිලා මෙයා ඔෆ් කරගන්නවා. මොකද මීට වැඩිය ලොකු විදුලි ශක්තියක් ඇහිලිලා මේවා බඩු පිච්චෙන දෙන්න බෑනේ. ඒක නිසා මෙයා කරන්නේ සෙන්ස් කරලා ඔෆ් කරගන්න එක තමයි. සමහරක් අය කියනවා ඔව් අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා, අකුණු වලටත් ඕෆ් වෙනවා, ඔරෙන්ජ් හොඳයි, හැගර් හොඳයි, කෙවිල්ටන් හොඳයි, එහෙම එහෙම කියනවා.
ඇත්තරම මේ 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 කම්පැනිවලින් ගහන මේ ටිප් ස්විච් හොඳයි, කොයි එකත් හොඳයි. හැබැයි හැම එකෙන් වෙන මේ කාර්යම තමයි. හැම එක්කෙනම් බලන්න මෙන්න මේ සෙන්සිං කෝයිල් එකෙන් සෙන්ස් වෙලා තමයි ට්‍රිප් වෙන්නේ. මේක තමයි ඩයග්‍රම් එක. මේකට එහා ඩයග්‍රම් එකක් නැහැ ට්‍රිප් ස්විච් වල. ඉතින් මෙයා බලන්න මෙහෙන් එන සැපේම මෙහෙන් ආපහු යවන්න. ඇත්තටම ට්‍රිප් ස්විච් එක කියන්නේ අපි ආරක්ෂා කරන එක. ඇයි අපි ආරක්ෂා කරන්නේ? ට්‍රිප් ස්විච්ෙන් කවුදක බාණ්ඩ ආරක්ෂා කරන්නේ? මොකද මෙතන මං කිව්වේ බාණ්ඩයක් කරහා ලීක් වෙනවා කියලා. බාණ්ඩයක් කරහා ලීක් වෙනවා නම් අපි ඒ බාණ්ඩ ඇල්ලුවොත් අපිට කරන්ට් එක වදිනවනේ. ඒ කරන්ට් එක වැදීම නවත්තන්න තමයි මේ ට්‍රිප් ස්විච් එක තියෙන්නේ. මොකද අපි බැරිලකත් ඇල්ලුවොත් හරි නැත්නම් දැන් අපි හිතමු මෙතන දැන් ඒ පාවිච්චි කරන අපි හිතමු මොකදේ මේ විදුලි කේතලයක්. විදුලි කේතල හීටරයක් ගමු. ඒ හීටර එක අපිට ඒ ප්ලග් එකට ඇර්ත් එක දීලා නැහැ. ඇර්ත් එක දීලා නැත්නම් අපි මේක අල්ලපු ගාම හීටර එක ටක් ගාලා අපිට කරන්ට් එක වදිනවා. ඒ කරන්ට් එක වැදිච්ච ඒ චූටි තප්පර ගානට ටක් ගාලා ට්‍රිප් එක ඕෆ් කරනවා. අපි මොකද මේ ලයිව් එකකට හරි අත ගෑවුනොත් ටක් ගාලා අපිට මේ අත ගැහෙන ප්‍රමාණය වේගෙටම ටක් ගාලා මෙයා ඕෆ් කරගන්න. මොකද වැඩි ධාරාවක් අපේ ඇඟට ඇතුල් වුණොත් අපිට මැරෙන්න උනත් පුළුවන්. ඉතින් ඒක තමයි මෙයා කරන්නේ. මෙහින් එන ලයින් එක මෙහින් යවන එක. ඒක හරියටම ගන්නේ කළා එළියටත් දෙනවා. මේක තියෙන්නේ අපේ ආරක්ෂාවට පමණයි. අපේ සේෆ්ටි සඳහා පමණයි ට්‍රිප් ස්විච් එක තියෙන්නේ. NCB එක තියෙන්නේ නම් අපි පාවිච්චි කරන බාණ්ඩේ හා අපි දමන කියන්නේ බාණ්ඩයට දමන වයර් ඒ වයර් වල ආරක්ෂාවට තමයි MCB එක තියෙන්නේ. මම MCB එකක් ගැන කතා කරන්නම් ඉස්සරහට. ඉතින් දැන් අපිට මෙහෙම අකුණු ගහනවනේ. ඇත්තටම අකුණු ගහනවා නම් මොකද්ද අපි දාගන්න ඕනේ? අකුණු ගහන්දී ට්‍රිප් ස්විච් එකට බාර දීලා ඉන්නවනේ. කවදාක ට්‍රිප් ස්විච් එක නම් බාර දීලා ඉන්න එපා. අකුණු ගහන වෙලාවක් තියෙනකොට අකුණු ගහන්න වෙලාවක් තියෙනවා නම් මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එක පුළුවන් නම් ඕෆ් කරලා ඉන්න. මේන් ස්විච් එක නැත්නම් ට්‍රිප් ස්විච් එක හරි කමන්නේ ඕෆ් කරලා ඉන්න. අපිට අකුණු ගහනවා නම් SPD කියලා එකක් තියෙනවා. SPD කියන්නේ Search Protection Device. Search Protection Device. අපි ඒක හයි කරන්න ඕන මේ මේන් ස්විච් එකට කලින්. මේන් ස්විච් එකට කලින් ඒ යුනිට් එක හයි කරාම ඒකෙන් නම් ඔය CB එක දිගේ යනවනේ. ඔය කියන්නේ විදුලි ශක්තියක් ඇති වෙනවනේ, ප්‍රේරක බලයක් ඇති වෙලා එනවනේ, වෝල්ටේජ් එක වැඩි අඩු වෙලා. ඉතින් ඒ එනකොට මොකරේ ලයින් එක දිගේ හරි අකුණක් ගහලා වෝල්ටේජ් එක වැඩි වෙලා ආවොත් එයා කරන්නේ එයා කෙලින්ම පොළොවට ඇච් කරන එක ඒ වැඩිපුර එන ටික. එතකොට අපිට ගෙදර පාඩුවේ අපිට ටී බලන ටී බලත හැකි ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අද මං කියා දුන්නේ. වීඩියෝ එක නම් පොඩ්ඩක් දිග්ගයි. ඇත්තටම මේක තමයි කතාව. එක එක විදුලි කාර්මිකව කියනවා අකුණු වලට ඕෆ් වෙනවා තියෙනවා. සමහරක් ඔය මේසන් බාසුන් නැහැලා කියනවා අකුණු වලට ඕෆ් වෙනවා. අනේ නැහැ, කවදක අකුණකට ඕෆ් වෙන්නේ නැහැ ට්‍රිප් ස්විච් එක. ට්‍රිප් ස්විච් එක කියන්නේ අපි බේරගන්න එක විතරයි. එහෙම අකුණකට බේරගන්න ඕන නම් SPD කියන ඩිවයිස් එක ගෙදරට දාන්න. එතකොට හරි. ඉතින් මේ වීඩියෝ එක නරපු ඔබ සැමට බොහොම ස්තුතියි. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.